marshmallow fondant icing හදා ගන්න marshmallow gram 400කට icing sugar kilo 1යි gram 100ක් වගේ ගියා මුලින්ම marshmallow ටික දිය කර ගන්න ඕනේ double boil ක්‍රමයට දිය කර ගන්නන වතුර එකක් රත් වෙන්න තියලා ඒක උඩින් තව භාජනයක් තියලා ඒකට marshmallows ටික දාලා වතුර මේස හැන්දක් එකතු කරලා තියන්න මම මයික්‍රෝවේව් දාලා විනාඩියෙන් දෙකෙන් මේ විදියට දිය කරගත්තා දැන් මම මේ විදියට marshmallows ටික මිශ්‍ර කර ගන්නවා මුලින්ම මම marshmallow gram 200ක් මයික්‍රෝවේව් දාගත්තේ දැන් මම දිය කරගත්ත marshmallow ටික icing sugar gram 500කට මේ විදියට එකතු කර ගන්නවා දැන් මේ විදියට මිශ්‍ර කරගන්න ග්ලව්ස් එකක් දාලා හරි අතට බටර් ටිකක් ගාගෙන උනත් මේ විදියට මිශ්‍ර කරගන්න පුළුවන් අතේ නොවැළෙන පදම වෙනකන් අයිසින් සුකර් ටික ටික එකතු කරගන්න මම පාවිච්චි කර marshmallows අනව marshmallows gram 200කට icing sugar gram 550ක් වගේ තමයි එකතු කරේ marshmallow gram 400ටම icing sugar kilo 1යි gram 100ක් වගේ තමයි ගියේ ගෙදරම අඩු මුදලකට marshmallows හදා ගන්න විදිය වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න අතේ නොඇලෙන පදම වෙනකන් විතරක් අයිසින් සුක එකතු කරන්න මේ විදියට ෆොන්ඩන් හදලා තියාගෙන පහසුවෙන්ම කේක් එකක් ලස්සන කරගන්න පුළුවන් ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා නැතිනම් විතරක් subscribe කරලා තියන්න මේ තියෙන්නේ අපි හදාගත්ත ෆොන්ඩන් අයිසින් එක මේ තියෙන්නේ marshmallow gram 400ම හදාගත්ත ෆොන්ඩන් අයිසින් ටික ෆොන්ඩන් වලට පාට් එකතු කරන්න මම මේ විදියට කොටස් වලට වෙන් කර ගන්නවා ඔයාලට කැමති පාටවල් එකතු කරලා මිශ්‍ර කරා නීට් කර ගන්න ග්ලව්ස් එකක් දාන්න නැති වුණත් අතේ බටර් ටිකක් ගාගෙන පාට ටික මේ විදියට මිශ්‍ර කර ගන්න පුළුවන් අතේ ඇලෙන ගතියක් තියෙනවා නම් අයිසින් සුකර් ටිකක් එකතු කර ගන්න පුළුවන් මේ විදියට නීට් කරද්දී අවශ්‍ය නම් අතේ බටර් ටිකක් ගාගෙන නීට් කර ගන්න මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත ෆොන්ඩන් අයිසින් එක මේ විදියටම මම අනිත් පාට ටිකත් එකතු කරලා මිශ්‍ර කර ගන්නවා ෆොන්ඩන් අයිසින් හදාගෙන කේක් එකක් ඩෙකරේෂන් කර ගන්න විදියත් වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එක බලන්න
මේ විදිහට ෆොන්ඩන් හදාගෙන රැප් කරලා කාම රුෂ්ණත්තේ මාසයක් විතර උනත් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆොන්ඩන් අයිසින් ටික. සුදු පාටි මම වැඩිපුර තියාගත්ත කේක් එක කවර් කරන්න. මේ විදිහට පාට ඔක්කොම ටික රැප් කරලා කාම රුෂ්ණත්වයේ තියාගන්නවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලටත් ප්‍රයෝජන වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.